අද අපි හිතුව නාසයේ බ්ලොක් කරන සයිනසයිටිස් ගැන කතා කරන්න. අපේ හිස නාසයේ නළල සහ මුහුණ ආශ්‍රිතව සයිනස් යනුවෙන් හැඳින්වෙන කෝටාරක 8ක් තිබෙනවා. මේවා සයිනස් හෙවත් කෝටාරක යුගල වශයෙන් හැඳින්වෙනවා. සයිනස් වැදගත් වන්නේ ඇතුළ හිසේ බර අඩු වීමට, කතා කරන විට ශබ්දය පිටවීමට, කටහඬ මිහිරි වීමට, අපේ කටහඬ සමග ශබ්දේ නිකුත් වන්නේ මෙම කුහර අභ්‍යන්තරයෙන්. මේවා නිතරම වාතයෙන් පිරී තිබෙනවා. ඒ වගේම මෙම කුහර ආශ්‍රිතව සෙම සෙවල වෙන ස්වභාවයද තිබෙනවා. සයිනසයිටිස් කියන්නේ ඉහතින් සඳහන් කරන ලද කුහර ඇතුළත තිබෙන පටල ප්‍රදාහ අපි සයිනසයිටිස් ලෙසින් හඳුන්වනවා. නැත්නම් කෝටාරක ප්‍රදාහ යනුවෙන් හඳුන්වනවා. සයිනසයිටිස් තත්වය සාමාන්‍යයෙන් සති දෙකක් පමණ ගත වෙන විට ඉබේ අඩු වෙනවා. එහෙම අඩු නොවුනොත් සති තුනක් පමණ කාලයක් තිබුණොත් සයිනස් ඇතුළත සෙම එකතු වී ඒවා මත බැක්ටීරියා ජනනය වීම නිසා රෝග තත්වය උත්සන්න වෙනවා. එවැනි අවස්ථාවල ඇතිවන රෝග ලක්ෂණ වෙන්නේ කටහඬ වෙනස් වීම, මුඛයෙන් නාසයෙන් දුර්ගන්ධය හැමීම, දත් කැකුම වගේ දේවල්. ඒ වගේම මුහුණේ ප්‍රදාහයට පත්වැති කෝටාරක සහිත ප්‍රදේශයේ ඉදිමුමක් දක්නට ලැබෙනවා. මේ ප්‍රදේශ ස්පර්ශ කරන විටක් වේදනාවක් ගන්නවා. ප්‍රදාහයට පත්වැති කෝටාරක තුල ඇති සෙම මත රෝගකාරක බැක්ටීරියා වර්ධනය වීම නිසා උණ තත්වයක් ඇති වෙනවා. බැක්ටීරියා ආසාදනය නිසා නාසයෙන් ගලන දියර කහපැහැති ස්වභාවයක් ගන්නවා. සෙම අවහිර වීම නිසා නාසයේ ඇතිවන බරගතිය සහ අවහිරේ දැනෙනවා. වැඩිපුර සෙම උගුරට ඒම නිසා උගුර ප්‍රදාහයේ පත්වීම, උගුර වේදනාව සහ උගුර අවහිර වීම නිසා කැස්ස ඇතිවීම, ඇස්සට ඇති පටක හා ස්නායු මත සෙම ප්‍රදාහය වීම නිසා ඇතිවන පීඩනයෙන් ඇස් සහ කන් වේදනාව දින 30ක් වැනි කාලයක් ඉක්මවන විට මේ රෝග තත්ත්වයේ නිදන්ගත තත්ත්වයට පත්වෙනවා. එවැනි රෝගීන් නිතරම නාසයේ බරගතිය, හිස රදේ වැනි අපහසුතාවයන්ට පත්වෙනවා. සයිනසයිටිස් රෝග තත්ත්වයේ අවදානම් කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. ආගන්තුක අංශු වලට පුස් වර්ග වලට ආසාත්මික පුද්ගලයන් මේ අතර ඉන්නවා. නාසයේ බිත්ති වල වෙනස් වීම ඇති වූ විටත් මේ සිදු වෙනවා. ප්‍රතිශක්ති දුර්වල අයටත් මේ ඇතිවීමේ අවදානම තියෙනවා. රෝගය හඳුනා ගන්න රෝගියා විසින්ම සඳහන් කරන ලද රෝග ලක්ෂණ අනුව රෝග තත්ත්වේ තහවුරු කරගන්න සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට පුළුවන්. අවශ්‍ය වුණොත් එක්ස්රේ, CT ස්කෑන් පරීක්ෂණ ලබා ගන්නත් පුළුවන්. රෝගය නිසා ඇතිවන සංකූලතා මොනවාද කියලා අපි දැනගනිමු. කෝටාරක ප්‍රදාහය නිසා දන්නු සංකූලතා ඇතිවන්නේ නැහැ. නමුත් මොලේ මෙනින් පටල ප්‍රදාහය, ඇස්වට ඇති සම ආසාදනය වීම, මේ ඇස් ඇහිබෙම සහ කම්මුල් වලට බලපානවා. ඇස් පෙනීමේ ගැටලු, අන්ධ බව ඇතිවෙනවා. රුධිර නාලවල ලේ කැටි ගැසෙනවා. සයිනස් රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ගත්තොත් ප්‍රතිකාර ලබා ගැනීමේදී ආසාත්මිකතාවය නිසා ඇතිවන ප්‍රදාහ තත්ත්වයට සහ වෛරස ආසාදන කෝටාරක ප්‍රදාහ රෝගීන් සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දෙනවා. දියර බිඳු යොදා සිරවුණු නාසය අපහසුතාවෙන් මග හරවා ගන්න පුළුවන්. නවීන ඖෂධීය ප්‍රතිකාර අනුව සෙම දිය කරන කාණ්ඩයේ ඖෂධ නිර්දේශ කිරීම සිදු වෙනවා. ඊට අමතරව උණුසුම් ජල වාෂ්ප ආග්‍රහණය කිරීම සිදු වෙනවා. ජල වාෂ්ප ආග්‍රහණය කිරීම දිනකට දෙවතාවක් කිරීම සහ නිර්දේශිත දියර දැමීම සිදු වෙනවා. දියර බිඳු පාවිච්චි කිරීමේදී සමහර අවස්ථාවලදී ඔබට දියර බිඳු එක් වර්ගයක් පමණක් ලබා දෙනවා. ඒ ගැටලුවක් නෑ. නමුත් සමහර විට නාසය ඇතුළු කරන දියර වර්ග දෙකක් ලබා දුන්නොත් එක් වර්ගයක දියර බිඳු යොදාගෙන විනාඩි 5කින් පමණ පසු දෙවැනි වර්ගයේ යොදන්න අවශ්‍යයි. මේ නාසයට දැමීමේදී හිස හොඳින් පහත් කරගෙන දාන්න ඕනේ. ඔබට ලබා දුන් දියර බිඳු බෝතලේ විවෘත කිරීමෙන් පසුව සති 3ක කාලයක් තුල එය අවසන් කරන්නත් ඕන. කෝටාරක තුලට ප්‍රතිජීවක ඇතුළුවන්නේ නම් ඉතා කුඩා ප්‍රමාණයක් බැවින් මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමේ කාලය දිගු විය හැකියි. ඖෂධීය ප්‍රතිකාර වලට ප්‍රතිචාර නොදක්වන්නේ නම් සියුම් ශල්‍යකර්මයක් මගින් කෝටාරක පිරිසිදු කොට කෝටාරක විවර විශාල කර ගැනීම සිදු වෙනවා. මේ ගැන අනිවාර්යෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි. ඒ තමයි මාස 3කට වඩා වැඩි කාලයක් රෝග තත්ත්වය පැවතීම නිසා ඒ නිදන්ගත තත්ත්වයකට පත්වීමට පුළුවන්. ඒ නිසාම ශ්වසන මාර්ගය ආශ්‍රිත ආසාදන තත්ත්වයක් ඇතිවන්නටත් පුළුවන්. ඒ නිසා ඒ ගැන ඔබ අනිවාර්යෙන්ම සැලකිලිමත් වන්න.